आइबोवन සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කර ලංකාවේ අංකයේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස් තල. ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 27කින් පරාජය වෙයි. දෙමළ සන්ධානයේ සහාය යලිත් ආණ්ඩුවට. යෝජනාවට පක්ෂව ඡන්ද 92යි විපක්ෂව ඡන්ද 119යි. යෝජනාව පරාජයයි. සම්බන්ධතුමාගේ සරණ පතුවා ඉතින් ඒක අනුව තීන්දුවුණා. විශ්වාස භංගය ජය ගැනීමට ආණ්ඩුව කප්පම් ලබා දුන් බවට ජවිපෙන් චෝදනා. අවස 4:00ට රනිල් වික්‍රමසිංහ ලිපියකින් එකඟ වුණා සම්බන්ධ මහත්මයලාට කල්මුනේ වෙනම් ප්‍රාදේශ සභාවක් කරලා ලබා දෙන බව. වන්ද සත්කම් පිළිබඳ චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි 25 වෙනිදා තෙක් රිමාන්ඩ්. අප ලබා දීමේ තීන්දුවත් කල්යයි. තනතුරු වලින් ඉල්ලා අස් වූ මුස්ලිම් අමාත්‍යවරුන් යලි අමාත්‍ය දුර බාර ගැනීමට තීරණය කරයි. මදියුතියෙන් යටතේ සතොස්ස ආයතනයේ සිදු වූ රුපියල් ලක්ෂ 50,000ක මූල්‍ය පාඩුවක් පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයෙන් හෙළිදරව්වක්. පාස්කුයිරදා ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව වගකිව යුතු බවට ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්තිය පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද වැඩි ඡන්ද 27කින් පරාජයට පත් වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119ක්. එහිදී විපක්ෂයේ නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහාය පළ කරමින් සිය ඡන්දය භාවිත කළා. දවසේ පුවත. ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්තිය පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පසුරු 6:30ට ආරම්භ වුණා. Order please. දැන් ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. සියලු දෙනාම කරුණාකර වාඩි වෙන්න. එහිදී ජනතා විමුක්තිය පෙරමුණ සමගින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් බහුතරයක් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, මොහන්ලාල් ග්‍රේරු සහ චන්ද්‍රසිරි ගජදීර යන මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගැබේ සිටියේ නැහැ. එමෙන්ම විපක්ෂයට සහාය පළ කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, එස්.බී. නාවින්න, දුනේෂ් ගන්කන්ද, අශෝක ප්‍රියන්ත යන මන්ත්‍රීවරුන්ද සභාවේ නොසිටීම විශේෂත්වයක්. දෙමළ ජාතික සන්ධානයේ එස්. වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයා හැර අනෙකුත් සියලු මන්ත්‍රීවරුන් යෝජනාවට විපක්ෂව ඡන්දය ලබා දුන්නා. එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතනහිමියන් සිය ඡන්දය භාවිත කළේ යෝජනාවට පක්ෂවයි. Order please. යෝජනාවට පක්ෂව ඡන්ද 92යි විපක්ෂව ඡන්ද 119යි. යෝජනාව පරාජයයි. සභාව කල් දැමීම. මේ අතර ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංගයේ ඡන්ද විමසීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. හැමදාම මේ විශ්වාසභංග අපි ජයග්‍රහණය කරා. TN එකට පින් සිද්ධ වෙන්නේ. හවස 4 ඉඳලා 6 වෙනකම් පැය එකමාරක් TN එකත් එක්ක අගමැතිවරයා සාකච්ඡා කරා. TN එකට වැඳ ආණ්ඩුව ආරක්ෂා කරන්න කියලා. රජය පෙරලීමට තරම් විරුද්ධ පක්ෂයට හැකියාවක් නැහැ මේ වෙනකොට. සමහර මන්ත්‍රීවරු අපි ඇවිල්ලා හිටියෙත් නැහැ. මේ ප්‍රතිඵලය එන බව අපි කලින් දැනගෙන හිටියා. ඒ දුර්වලතාවය විපක්ෂයේ සැලකිලි ප්‍රමාණයක් සහභාගී නොවීම සහ දෙමළ ජාතික සන්ධානය උන්ට ලබා ගන්න තියෙන ඉල්ලීම් වරප්‍රසාද වෙනුවෙන් ඡන්දේ පාවිච්චි කිරීම නිසා තමයි මේ ප්‍රතිඵලය ලැබුණේ. ඒ බොරු කතා. විපක්ෂයේ ඉතින් මොනවද කියන්නේ විපක්ෂ නිකන් නැන්දම්ම වගේ හැමතිස්සෙම වැරදි අඩුපාඩු අල්ලන්න තමයි බලාගෙන ඉන්නේ. එතුමාලා මේ පක්ෂව ඡන්ද දෙන්නේ නැහැ මේ ආණ්ඩුවට. ඇයි පක්ෂව ඡන්ද දෙන්නේ? වරප්‍රසාද මොනාත් අපිට ලැබෙලා නැහැ. කල්මුණ උතුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනම කාර්යාලයක් වශයෙන් හරි ආකාරයට බලතල සහිතව ක්‍රියාත්මක කරන්න මුදල් බලතල දීලා ලියුමක් අරලා දෙනවා. අද හැන්දෑව අප්‍රූවල් දුන්නා. අනිත් එක ආණ්ඩුව පරාජයටපත් කරා නම් මින් ඉදිරියට මොනවද වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකට පිළිතුරක් නැතුව කොහොමද අලුත් ආණ්ඩුවක් පිටු වෙන්නේ කියලා එළිදරවුන් වෙන්නේ නැතුව අපි මේ තියෙන වාතාවරණය වෙනස් කරන්නට අපි කැමති නැහැ. සම්බන්ධතුමාගේ සරණ පතුවා ඉතින් ඒක අනුව තීන්දුවුණා. ඒ ගාන මේ ආණ්ඩුව පෙරලනකම් වැඩි දවසක් නැහැ නේ ඉන්නකෝ. ජනතාව වැඩේ කරයි. අද වශයෙන් එක්සත් ජාතික පක්ෂයට चंद्रकिया कड़ूना अनितर श्रीलंका निदास पक्षे खंडायमा गीला चंद भाविच कराने संबंधन महात्म्यात महिंद्र राजपक्ष महात्म्यात निवर्ति मले से තීන්දුවක් ගත්තා නම් මේ විශ්වාස භංගය ජයග්‍රහණය කිරීමේ හැකියාව ඉතා හොඳින් තිබුණා රනිල් වික්‍රමසිංහ සුපුරුදු කප්පන් ගෙවීමේ දේශපාලනයෙන් තමයි මේ විශ්වාස භංගය ජයග්‍රහණය කරන්න ඔහු කටයුතු කරේ ඒ වගේම පැය භාගයක් ඇතුළත මංගල සමරවීර ඒ සඳහා අවශ්‍ය වෙන කාඩර් එක අනුමත කරලා දුන්නා රාජ්‍ය කළමනාකරණ පාර්ලිමේන්තුවෙන් ඒ නිසා මේ කප්පන් පිදීම හරහා තමයි මේ 119 දක්වා ඉස්සරහට ගියේ නැත්නම් ආණ්ඩුවට ඇත්තටම ඉතුරු වී තිබෙන 105යි මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ නායකත්ව දරන කණ්ඩායමෙන් 11 දෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනීමට අසමත් වී තිබෙනවා ඒ නිසා සම්බන්ධ මහත්මයාගේ කප්පන් ලබා දීමත් මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ කණ්ඩායම ගෙනීමට අසමත් වීම හේතු කොටගෙන මේ විශ්වාස භංගය යම් ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාවක් මතුවී තිබුණා. ආණ්ඩුවේ ජනතා විමුක්තිය පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදයේ දෙවන දිනේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ දේශද්‍රෝහී ආණ්ඩුව නිර්මාණය කරන්න ඉතා ඉහළ දායකත්වයක් දක්වපු ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම පසුගිය දින 51 ආණ්ඩුවක් පිහිටවපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට නැවත අග්‍රාමාත්‍ය තනතුරු අරගෙන දෙන්න නොසෑහෙන කැපවීමකින් කටයුතු කරපු ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාස 3-4ක් යනකොට විශ්වාස භංග යෝජනාවක් අරන් ඇවිල්ලා කියනවා අගමැතිතුමාට ගෙදර යන්නලු ආණ්ඩුවට ගෙදර යන්නලු. එහෙම ගේනාවට ඒගොල්ලෝ දන්නවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ විශ්වාස භංග යෝජනාව බහුතරයක් දිනා ගන්න බැරි වෙනවා කියලා. අගමැති තනතුරට අර පොඩි තිරිහන් වීමක් මේකින් ලැබෙනවා. මොනාර්ථයෙන් ගෙනාව විශ්වාස භංග යෝජනාවක් හෝ ආණ්ඩු විරෝධී කුමන යෝජනාවක් ඒකට අපි අපේ පක්ෂපාතිත්වය දක්වනවා දැන් පොලිස්පතිව ගන්න කියනවා ආරක්ෂක ලේකම් හිටපු ගන්න කියනවා ඒ දෙන්න ගන්නවා පටගාලා පහල ලැබෙනවා මේ නිකම් අමුතු විගඩන්කාරී ජවනිකා බල අර මැරිච්ච මිනිස්සුගේ සොහොන්කොත් වලට අවමන් කරනවා බලාගෙන ඉන්න අපට සිද්ධ වෙලා තියෙනවා අර මැරිච්ච මිනිස්සු අද අන්තිමට වැඩිකාරයෝ ඒ මිනිස්සු පල්ලි ගියේක තමයි වැරදි අලුතෙන් හිතලා මේ රටට ආවේනික බෞද්ධ ධර්මයේ මත පදනම් වෙච්ච ඒ දාර්ශනික පදනම මත පදනම් වෙච්ච නව මාවතක් මේ පොළොව ඉල්ලා හිටිනවා විශ්වාස භංගේ හල්ලා තිබෙනකොට ආණ්ඩුවේ පැත්තෙන් ප්‍රහාර එනකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. අය අපි ආණ්ඩුව ඉලක්ක කරලා තිබෙන ආණ්ඩුවට හරිය තැනට ගල ගහලා තියෙනවා. නමුත් ඇයි මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුම අපිට චෝදනා කරන්නේ සමහර JVP එකට ගහලා තමයි මේක කරගෙන යන්න හදන්නේ. අපි ගහන රනිල් වික්‍රමසිංහ මහත්මයාතුළු මේ අගමැතිවරයාතුළු ආණ්ඩුවට මලිත්ත ගහනකොට චංචලා රිදෙන්නේ ඇයි? චංචලා හඳන්න එපා මලිත්ත ගහන්නේ. මලිත්ත ගහනකොට චංචලා රිදෙන්න නම් එතන තියෙන්න ඕන නේද යට කේස් එක. රනිල්ට ගහනකොට විමල් හඳන්න එපා. අපි ස්තුතිකාවන්ත වෙනවා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා තමගේ මන්ත්‍රී කණ්ඩායම කිව්වා මේ විශ්වාස භංගයේදී ආණ්ඩුව රෙහෙල් ඡන්ද දෙන්න කියලා. අන්න එම කෙලින් හිටගෙන මේ විශ්වාස භංගයේදී ආණ්ඩුව පරාජයට පත් කිරීම අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාව අපි පාවිච්චි කරමු. නිරෝෂන් පෙරරා, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, කතෝලික මන්ත්‍රීවරු බොහොම ආවේගයෙන්, ශෝකී ස්වරයෙන් මේ ප්‍රශ්න පිළිබඳව කතා කළා. ඔවුන්ට මේ විශ්වාස භංගයේදී ආණ්ඩුව ආරක්ෂා කරන්න කිසිම හේතුවක් නැහැ. අප්‍රේල් 9 වෙනිදා තිබුණු බුද්ධි සමාවර්තන රැස්වීමට ඇයි රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ගියේ නැත්තේ? මට හිතෙන්නේ එදා විතරක් නෙමෙයි ඊට කලිනුත් ඔහොම ගිහිල්ලා නැහැ. උඩ මේක අදාළ නැහැ. මම හිතන්නේ හොන් විමසීමක්වත් කරන්නේ නැති කියලා මොනවද කතා කරේ කියලාවත්. මෙන්න අපේ රටේ ආරක්ෂාවට ගිහිල්ලා තියෙන තැන. ජනතා විමුක්ති පෙරමුණ විසින් සහතිකයක් දුන්නා මහින්ද රාජපක්ෂ රජය වෙනස් කරාට පස්සේ ඕනේ විදියට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව ගෙනියන්න දෙන්නේ නැති වෙන ලෙස ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවායි කියලා. මම දැකලා තියෙනවා මෙතුම එක දවසක් රවි කරුණායක ගැන කියලා බඩ කපා ගන්නවා කිව්වා. පහුවද ඇවිල්ලා සමාව ගත්තා. දැන් මම මෙතුමගෙන් නිශ්චිත වශයෙන් අහනවා මේ ආණ්ඩුව පිළිබඳ සහතිකයක් කවදද කොතනද දුන්නේ? එතුමලා කරපු කාර්යභාරයේ එතුමලා නැහැ කියනවා නම් එතුමලාට තිබුණ එකම වෛරය රාජපක්ෂ වෛරය පිළිබඳ තමයි එදා කටයුතු කරේ. දින 100 විප්ලවයේ කිරීම සඳහා ඔබතුමන්ලා පැහැදිලි ලෙස දායකත්වයේ සැපෙවුව විධායක සභාවක් ලෙස. ඒ නැහැ කියන්න බෑනේ. මේක ඉතින් කැකිල්ල රාජ්‍යරුවන්ගේ නඩු තීන්දුවගේ වෙලාවකට කියනවා පොලිස්පතිවරයා කියනවා වෙලාවකට කියනවා ආරක්ෂක ලේකම්වරයා කියනවා වෙලාවකට දැන් අග්‍රාමාත්‍යතුමා කියනවා වෙලාවකට මේ ආණ්ඩුව කියනවා මේ පාර්ලිමේන්තුවට අලුතෙන් മന്ത്രിවරයෙක් පත් වෙනකොට ප්‍රධාන පොත් දෙකක් දෙනවා එකක් වරප්‍රසාද පිළිබඳව පනත අනිත් එක විවස්ථාව පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේ තමුන්නාස අපිව නිකන් පොල් කුඩු ගන්නට දාලා කතා කරුවා මතක තියාගන්න තමුන්නාසගේ නැට්ට කපාගෙන ඉන්නලා අපි අලුත් තමයි තමුන්නාස නියම බක පඬිතෙක් වගේ තමුන්නාස හැල්ලු කරන්න හදන්න එපා කනරදිසානා මන්ත්‍රීතුමා තමුන්නාසව මම 750කටවත් ගණන් ගන්නෑ. අපි මේකට ආපු මුල්ම දවසට තමුන්නාසෙ බොහොම හැල්ලු කරලා අපිව කතා කරුවා. තමුන්නාසෙ හිතන්නේ තමුන්නාසෙ පොරක් කියලා. 750කට ගණන් ගන්නෑ මම තමුන්නාසෙව. උන්මේරේ JVP கொண்டு வந்திருக்கின்ற இந்த நம்பிக்கைல பிரேரணை. ඇත්තටම මගේ හිත කියනවා JVP එක ගෙනල්ලා තියෙන මේ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දෙන්න ඕනේ කියලා. ඒයි කියනවනම් මේකේ තියෙන ඔක්කොම ඇත්ත කරුණු තියෙන්නේ. ඒ වුණාට රවුෆ් හකීම් මහතා අපි මේ අමාත්‍යවරු අත්හරින්න හදනකොට අපේ පැත්තට කතා කළා. එතුමා කිව්වා අමාත්‍යවරු අත්හැරියත් මේ ආණ්ඩුව තියෙනකල් මේ ආණ්ඩුවට අපි වැටෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ දුන්න වචනේ අපිට අත්හරින්න බෑ. එහෙම වටපිටාවක අපි අපේ හෘද සාක්ෂියට විරුද්ධව තමයි ඡන්දය දෙන්න යන්නේ. ඒ කුරිකොණ්ඩු එතුමාගේ කිව්ව ලෙසන එතුමාගේ ඉල්ලීම අනුව ඒ කරපු වංචා හොරකම් හා අපරාධ සියල්ල අපි ඔප්පු කරන බව එතුමාට ප්‍රකාශ කරන්න කැමතියි. එතුමාගේ ඔප්පු කරන්න පුළුවන් කියලා මම එතුමාට අභියෝග කරනවා. මක්ත අක්කර 8000ක් නෑ ඔයාට ඔප්පු කරන්න බෑ. නමුත් ඔයා ඔප්පු කරොත් මම මේ දේශපාලන ඉවත් වෙනවා. ඔයාට ඔප්පු කරන්න බැරි නම් ඔයා මේ දේශපාලන ඉවත් වෙනවද කියලා කියන්නකො මට. ඔබතුමාගේ ඔප්පු තියෙනවා. මගේ අතේ තියෙනවා ඔබතුමාගේ පවුලගේ ඔබතුමාගේ අම්මගේ ඔබතුමාගේ සහෝදරුන්ගේ ඔප්පු. ඔයා මේ වාචාලනේ කතා කරන්නේ. වාචාල කතානේ ඔයා. මුදල් නීති පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව හදිසියේ උත්සාහ දැරීම විශාල ගැටලුවක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ ප්‍රතිපත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. මේ ආණ්ඩුව හදිසියෙම මේ පනත් ඉදිරිපත් කරමින් තියෙන නීති වෙනස් කරමින් යන යුගයක් බවට පත් වෙලා තියෙනවා. මේ අවසාන කාලය තුල මාස කිහිපයයි තියෙන්නේ ආණ්ඩුවට දින කිහිපයයි. මාස කියන්න බෑ. මේ තියෙන අවස්ථාවකදී මේ පනත් වෙනස් කරන්න පනත් වලට අලුත් සංශෝධන ගේන්න ගැනීම ගැන අපේ විරෝධය පළ කරන්න. විශේෂයෙන්ම 1949 අංක 58 මුදල් නීති පනත වෙනස් කිරීමට දැන් කටයුතු කරමින් පවතිනවා සෙන්ට්‍රල් බැංක් එක සහ මුදල් අමාත්‍යාංශය ඔවුලේ. මේකේ මුල්‍ය ප්‍රතිපත්තිවලට පමණක් සීමා කිරීම තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව වෙන්නේ. දැන් EPF එක වගේ ඒවා ලියන්න තියෙන්නේ දැනට පාර්ලිමේන්තුවේ මහා බැංකුවේ යටතේ. මේ EPF එක තියෙන පණ නිදහස් කරගත්තම යාලට ඒක වියදම් කරන්න නැහැ කී යාලට හොරකම් කරන්න නැහැ කී ඕන විදියට. ඒ තත්ත්වය ඇති කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් මේ කටේ මම හිතන්නේ කඩිමුඩියේ සූදානම් වීම පවතින මන්ත්‍රී බෝඩ් එකේ ඉන්නවා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අනිවාර්යෙන්ම ඉන්නවා. මේ දෙක එකට යන්න ඕන නිසා මේ ප්‍රතිපත්ති දෙකදී එවැනි තත්ත්වයක් තියෙන වෙලාවට දැන් එයාවත් ඉවත් කරලා මේක වෙනම කණ්ඩායමක් බවට පත් කරගෙන කටයුතු කරන්න යන එක මම හිතන්නේ කිසිම මේ ආර්ථික විශේෂඥයෙක් අනුමත කරන්නේ නැහැ. මේ කඩේට බොහොම නිදහසේ අල්ලි අච්චු ගන්න තියෙන නිදහස වැඩි වෙනවා. ඉතින් මෙවැනි පණ වෙනස් කරනවා නම් මේ මණ්ඩලයකට දීලා උගතුන් බුද්ධිමතුන් කණ්ඩායමක් ආර්ථික විශේෂඥයන්ට බාර දීලා ඔවුන්ගේ සමග සාකච්ඡා කරලා කළ යුතු කාර්යයන් මේ කඩිමුඩියේ මේ කරගෙන යන එක ගැන අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා විසින් මේ නිකුත් කරලා තිබෙනවා කැබිනට් පත්‍රිකාවක්. ඒ කැබිනට් පත්‍රිකාවේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ පනත ආර්ථික විශේෂඥයන්ගෙන් යුත් විද්වත් මණ්ඩලයකට ඉදිරිපත් කළ මිසක් ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය නීති පනත සංශෝධනය කළට එපාය කියන ටික. නමුත් ඒ කැබිනට් පත්‍රිකාවට උඩින් තව මොකක් හරි සටකපටයක් දාලා දැන් මේ පනත් කෙටුම් පතක් බවට පත් වෙලා 18 වෙනිදාට මුදල් පිළිබඳ කාර්ක සභාවට එන්න බලාපොරොත්තු වෙනවා. ආර්ථික විශේෂඥයන්ගෙන් යුත් කමිටුවකින් තොරව කිසිදු සංශෝධනයක් කරන්නට අපි ඉඩ නොදෙනවා කියන ටික තමයි පැහැදිලි කළ යුතු. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටි වෛද්‍ය සාපි ශිහබ්දීන් ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණ නියෝග කළා. ඒ වෛද්‍ය ස්ථාපි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුව ප්‍රථම වරට අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වෛද්‍ය සාෆි ශිහබ්දීන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් අද අධිකරණ භූමිය සහ ඒ අවට විශේෂ ආරක්ෂාවක් ලබා තිබුණා. අධිකරණ පරිශ්‍රයේ පිටුපස පිවිසුමින් වෛද්‍යවරයාව අධිකරණයට රැගෙන ආවේ පෙරවරු 10ට පමණ. නඩුව කැඳවනු ලැබුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේයි. එෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහතා කරුණු දක්වමින් සඳහන් කළේ විමර්ශන සම්බන්ධයෙන් පසුගිය 27 වෙනිදා අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති නියෝග අනුව සංකීර්ණ තත්ත්වයක් උදා වී ඇති බවයි. ඒ හේතුවෙන් බී වාර්තා ඉදිරිපත් කර අධිකරණයෙන් නිශ්චිත නියෝග කිහිපයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කරත වෙනවා. එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ නීතිපතිවරයා මෙම නඩුවට පෙනී සිටිය යුතු තිබුණේ අද නොව මීට පෙර අවස්ථාවේදී බවයි. අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහතා පවසා සිටියේ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාගෙන එම ත්‍රස්ත කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළේ යයි සාෆි වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනාව සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කිරීමෙන් පසු ඊයේ වෛද්‍ය සාෆිට එරෙහිව මාස 3කට ලබා දී තිබූ රැඳවුම් නියෝගය අවලංගු කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම අයතා ලෙස මුදල් උපයාගෙන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වන වැරදි සිදු කළ බවට සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කළ හැකි කරුණු මේ දක්වා ඔහුට එරෙහිව ඉදිරිපත් වී නැති නමුත් තවදුරටත් විමර්ශන කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහතා අධිකරණයට දැනුම් දුන්නා. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ කුරුණෑගල රෝහලේදී සැක සහිත සීසේරියන් සැත්කම් සිදු කළ බවට මව්වරුන් 850කට අධික පිරිසකගෙන් වෛද්‍ය සාපිට එරෙහිව පැමිණිලි ලැබී ඇති බැවින් එම මව්වරුන්ගෙන් වෙන්වෙන්ව ප්‍රකාශ සටහන් කර රෝහලේ ඇති ඇද ඉහපත් ලබාගෙන සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. එමෙන්න පසුගිය වසර කිහිපේ එම රෝහලේ වෙනත් වෛද්‍යවරුන් වෙන්වෙන්ව සිදු කළ සිසේරියන් සැත්කම් පිළිබඳ වාර්තාගෙන ඒ වෛද්‍යවරුන් කරන ලැබූ සැත්කම් ගැන සහ එහිදී ඇති වී ඇතැයි කියන සංකීර්ණතා පිළිබඳ වාර්තාවක්ද සකස් කළ යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා. එමෙන්ම සාෆි වෛද්‍යවරයාගෙන් සැත්කම් කර ගැනීමෙන් පසු වසර දෙකක් ඉක්ම යනතුරුත් දරුවන් නොමැති බවට පැමිණිලි කළ මව්වරුන් 147 දෙනා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ලබා දුන් උපදෙස් පරිදි SHG පරීක්ෂාවක් අනිවාර්යෙන් සිදු කිරීම සඳහා යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි කිසිවෙකු විසින් ඉල්ලා අස්කරගෙන ඇත්තම් එය ඉදිරි විමර්ශන කටයුතු වලට බාධාවක් බවයි. මෙතෙක් එවැනි ඉල්ලා අස්කර ගැනීමක් සිදු කර නොමැති බව ඊට ප්‍රතිචාර දක්වමින් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළා. මෙහිදී අගතියටපත් පාර්ශවය වෙනුවෙන් නීතිඥයන් කිහිප දෙනෙකුම කරුණු දක්වමින් වඳභාවයට පත් කිරීම සහ වෛද්‍ය සාෆිගේ දේපළ සම්බන්ධයෙන් දීර්ඝව කරුණු පැහැදිලි කළා. එහිදී නීතිඥයින් පෙන්වා දුන්නේ ඉක්ුත් ගෙවුණු වසර 7ක කාලය තුළ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් 20 දෙනෙකු විසින් සිසේරියන් සැත්කම් 17600ක් සිදු කර ඇති අතර ඉන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් එනම් සැත්කම් 4372ක් වෛද්‍ය සාෆි ශාබ්ඩින් විසින් සිදු කර ඇති බවයි. මෙලෙස වැඩි සැත්කම් ප්‍රමාණයක් වෛද්‍ය සාෆි විසින් සිදු කර ඇත්තේ ඇයිදයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වලින් අනාවරණය වී නොමැති බව නීතිඥවරුන් පෙන්වා දුන්නා. එසේම පැලෝ පියනාලය තත්පර 10ක කාලයක් සිර කරගෙන සිටීම එය විනාශ වීමට ප්‍රමාණවත් බවත් ඒ පිළිබඳ නිසි විමර්ශනයක් කර නොමැති බවත් නීතිඥයින් කරුණු දක්වමින් කියා සිටියා. එහිදී නීතිඥ ඉන්ද්‍රජිත් සේනාරත්න මහතා කරුණු දක්වමින් වෛද්‍ය සාෆි ශාබ්ඩින්ගේ බැංකු ගිණුම් හා දේපළ පිළිබඳ හෙළිදරව්වක් කළ අතර ඔහු එහිදී සඳහන් කළේ එම දේපළ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගෙන නොමැති බවයි. මූලික පරීක්ෂණ සිදු කළ කුරුණෑගල පොලිසිය නිලධාරීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් ප්‍රශ්න කර ඇත්තේ වෛද්‍ය සාෆි ළඟ තබාගෙන බැවින් මෙම පරීක්ෂණ පිළිබඳ විශ්වාසයක් තිබී නොහැකි බවද අගතියටපත් පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වූ නීතිඥයින් පෙන්වා දුන්නා. එම නීතිඥයින් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ හේතුවෙන් අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනත් කණ්ඩායමකට පවරන ලෙසයි. සියලු කරුණු සලකා බැලූ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවස මහතා සැකකාර වෛද්‍ය සාෆි ශාබ්ඩින් ලබන 25 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම, වදසත්කම් සිදු කිරීම යන චෝදනාවල බරපතලකම සහ මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බව නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවා. එහිදී මහේස්ත්‍රාත්වරයා කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයාට නියෝගයක් ලබා දෙමින් සඳහන් කළේ මහාචාර්යවරුන් 5 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කර මව්වරුන් 147 දෙනෙකු වෙනුවෙන් සිදු කිරීමට නියමිත SHG පරීක්ෂාව සිදු කළ යුත්තේ කුමන ආකාරකින්ද යන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන ලෙසයි. ඊට අමතරව වෛද්‍ය සාෆිගේ දේපළ පිළිබඳ තමාටද ගැටලු සහගත තත්ත්වයක් පවතින බැවින් එම දේපළ සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට නියෝග කළා. රක්ෂිත බන්ධනාගාරගත කරනු වෛද්‍ය සාෆි ශාබ්ඩින් පසරු 6ට පමණ බන්ධනාගාරයට රැගෙන ගියා. මේ අතර වෛද්‍ය සාෆි ශාබ්ඩින් හේතුවෙන් අගතියටපත් මව්වරුන් 500කට ආසන්න සංඛ්‍යාවක් අද පෙරවරුවේ කුරුණෑගල ඇත්කන් රජමහා විහාරයට එක් රැස් වී සිටියා. අනතුරුව භික්ෂුන් වහන්සේ සහ විහාරස්ථානයේ රැස් වූ මව්වරුන් පාගමනින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය දක්වා පැමිණියා. රටක් විදියට අපි මේ ප්‍රශ්නේ එළියට ගන්නේ මේ මුස්ලිම් අයට විරුද්ධව නෙවෙයි කියන එක කියන්න ඕනේ. හැබැයි අල්ලා දෙවියන් වහන්සේ නමින් මිත්‍යා දෘෂ්ටික මනසක් හදාගෙන අනිත් ජාතීන් වඳ කරන්න ඕනේ, මුස්ලිම් පමණක් ඉන්න ඕනේ කියලා හිතන පිරිසක් ඉන්නවා. අපි මේ යථාර්ථයක් විදියට ඒක පිළිගන්න ඕනේ. අද මං කනගාටුවෙන් වුණා කියන මේ ආණ්ඩුව දේශපාලනික බයක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ දේශපාලනිකව බය වෙන්න ඕනේ නැහැ. අපි සල්ලි ගෙවන, අපි නඩත්තු කරන, අපේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ඇතම් නිලධාරීන් සම්පූර්ණයෙන්ම අද මේ අම්මල වෙනුවෙන්නේ පෙනීන්නේ අර අපරාධකාරය වෙනුවෙන්. ඒ අපරාධකාරය නිදාස් කරන්න කියලා කියන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන අධිකරණයෙන් අපට සාධාරණත්වයක් ඉෂ්ට වේ කියලා. මේ අතර වෛද්‍ය සාෆි ශාබ්ඩින්ට විරෝධය පළ කර කුරුණෑගල නගරයේදී විරෝධතාවක්ද පැවැත්ුණා. අම්මලාට රැඳිය දුන්නේ. සහරන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොටාෂය 2017 වසරේදී නීතිපති උපදෙස් සඳහා ඉදිරිපත් කළ ලිපිගුණුව සම්බන්ධයෙන් හිටපු නීතිපති විධිමත් පියවරක් ගෙන නොමැති බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියන් ඊයේ දින කළ ප්‍රකාශයේ සාවත්‍ය ප්‍රකාශයක් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නීතිපති සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවේ පවසන්නේ ත්‍රස්ත විමර්ශන කොටාෂය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ මුල් ගුණුවේ ප්‍රමාණවත් තොරතුරු අන්තර්ගත නොවූ බවයි. සහරන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය 2017 වසරේදී නීතිපති උපදෙස් සඳහා ඉදිරිපත් කළ ලිපිගොණුව සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳ සිංහල රාවය සංවිධානය ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. සහරන් කියන ශාස්ත්‍රවාදියා සහ ඔහුගේ අනුගාමිකයන් ශාස්ත්‍රවාදීන් ක්‍රියාකාරකම් වල නියැලෙනවා කියන කරුණු සහිතව ඒ ලිපිගොණුව 2017 6/7 වන දින නීතිපතිතුමාට එව්වට පස්සේ උපදෙස් ලබා නොදුන්නේ ඇයි? මේ ප්‍රමාදයන් සිදු වෙලා තිබෙනවා නම් හිටපු නීතිපතිතුමාව අත්අඩංගුවට ගන්න ඕනේ නැද්ද? නීතිය ක්‍රියාත්මක වෙන්න පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියන් ඊයේ දින සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය විසින් නිකුත් කළ මෙම නිවේදනයේ දැක්වෙන්නේ EER ඇලීරක් 0.8 ඇලීරක් 2017 දරන ගොණුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත 2017 ජූනි මාස 7 වෙනි දින ලැබී ඇතත් එහි නීතිපතිවරයාට උපදෙස් දීමට ප්‍රමාණවත් කිසිදු කාරණාවක් හෝ නෛතික ගැටලුවක් අන්තර්ගත නොවූ බවයි. ඉහත කී හිමිනම සඳහන් කළ පරිදි 2017 6 7 වන දින ඉදිරිපත් කරනු ලැබූ ලිපිගොණුව පිටු 300කින් සමන්විත බව පැවසුවද ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් එදින ඉදිරිපත් කළ මුල් ලිපිගොණුව පිටු කිහිපයකින් පමණක් සමන්විත වූ බවද මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නීතිපතිවරයා විසින් උපදෙස් දීමට තරම් ප්‍රමාණවත් කරුණු සහිතව පිටු 200ක පමණ වූ විමර්ශන ගොණුවක් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත්තේ 2019 5/6 වන දින එනම් පාස්කුවෙනිදා බෝම්බ ප්‍රහාරය සිදු වී සති 2ක පමණ කාලයකට පසුව බවයි. 2017 6/7 වන දින වන විට ජාතික තව්හිද ජමාත් සංවිධානයේ අන්තවාදී ක්‍රියාකලාපයන් පිළිබඳ අනාවරණ වී තිබූ තොරතුරු මෙම දෙවන ගොණුවේ සඳහන් වුවද එකී කිසිදු තොරතුරක් පළමු ගොණුවේ අන්තර්ගත නොවූ බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. ඉන් අනතුරුව මෙකී අන්තවාදී සංවිධානය හා පිරිස් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවන්ට විරුද්ධව විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කර තිබුණද ඒ සම්බන්ධයෙන් හා අදාළ නඩුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් වූ කරුණු පවා ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් 2019 5/6 දිනයේ වනතෙක් තම දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර නොමැති බවද නීතිපති සම්බන්ධීකරණ නිලධාරිණිය සඳහන් කළා. එබැවින් නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශන කොට්ටාසයෙන් ප්‍රශ්න කර සිටින්නේ 2017 2018 වකවානුව තුළ කරනු ලැබූ විමර්ශනයන්ගෙන් සහරන් හෂීම් සහ ඔහුගේ අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකලාපයන් පිළිබඳව කරුණු අනාවරණ වී තිබුණේ නම් අදාළ විමර්ශන උද්ෘතයන් ප්‍රමාණවත් ලෙස නීතිපතිවරයා වෙත යොමු කර උපදෙස් ලබා ගැනීමට කටයුතු නොකළේ මන්ද යන්නයි. මෙම කරුණ පිළිබඳ පාස්කුවෙනිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලය වෙත නීතිපති දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කළ බවත් එහි අවසන් වාර්තාවේ අදාළ විමර්ශන නිලධාරීන් විසින් සිදු කර ඇති රාජකාරීමය පැහැරහැරීම් පිළිබඳව පැහැදිලි නිරීක්ෂණයන් සඳහන් කර ඇති බවත් මෙම මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් 2019 6/18 වන දින නිකුත් කරනු ලැබූ ලිපියකින් නීතිපති දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්පතිවරයාද දැනුවත් කර තිබෙනවා. රෙෂාඩ් බදූදීන් මහතා අමාත්‍ය ධුරය දැරූ සමයේ සිදු දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් සතොස ආයතනයට 2015 වසරේ සිට මේ දක්වා සිදු ඇති පාඩුව රුපියල් 50,000කට අධික බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා මේ බව සඳහන් කළා. සතොස කියන ආයතනයේ 2015 මාර්තු මාසයේ වෙනකොට ගබඩාවල තියෙනවා මෙට්‍රික් ටොන් 80000 හාල්. එහෙම තියෙද්දි රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා 2015 අප්‍රේල් මාසයේ නානයනය කරනවා හාල් මෙට්‍රික් ටොන් ලක්ෂය. මාස 15ක් යනකම් මේක වරාය ඇතුලේ තව දබා තිනවා. වරාය ඇතුලේ මේ හාල් ටික තියන්න විතර ගුදම් ගාස්තු ගෙවන්න වෙලා තියෙනවා ලක්ෂ 3520. එහෙම තියෙද්දි 2016 මාර්තු මාසයේ කැබිනට් එකෙන් අනුමැතිය අරගෙන මේ සහල් පරිභෝජනයට සුදුසු නැහැ කියලා කිසිම ටෙන්ඩර් කැදවීමකින් තොරව සමාගම් තුනක් තෝරගෙන රුපියල් 70ට ආනයනය කරන ලද මේ සහල් රුපියල් 38 ගානේ විකුණනවා. මේකේ පාඩුව විතර ලක්ෂ 25000කට ආසන්න ප්‍රමාණය. මේ හාල් කිසිම ටෙන්ඩර් පටිපදියක් නැතුව නිෂ්කාශනය සහ ප්‍රවාහනය ලබා දෙන්නේ ලිවර්පූල් නැවිගේෂන් කියන අමාත්‍යවරයාගේ යාළුවෙකුට. ගෙවන මුදලටත් වැඩි මුදල $112,000 ඇඩ්වාන්ස් එකක් දෙනවා. අපකරියක් තියාගන්න නැතුව ප්‍රවාහනය ඉවර වෙලා ඉතුරු වෙන්න ගෙවන්න තියෙනවා රජයට $2,670. රාජන් කියලා යාපනයේ පදිංචි මහත්මයෙකුට අයිති සමාගමක් මිලියන 236ක් දැන් අවුරුදු 4මාරක් වෙනකන් එතුමා ගෙවන්න කටයුතු කළා නැහැ. මම දන්න තරමට එහෙම වෙන්න පුළුවන්. රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන් 52 දෙනෙකු ව්‍යාජ පේකන හදලා සතොසෙන් තමයි පඩි ගෙවන්නේ. මේකෙන් විතර ලක්ෂ 100කට වැඩිය පාඩුවක් ආණ්ඩුවට සිදු වෙනවා. මේ UTV කියන නාලිකාවට හැම මාසයකටම ලක්ෂ 15කට අධික ප්‍රමාණයක් මේ සතොසෙන් ගෙවනවා. ඒකෙන් වෙන පාඩුවක් ලක්ෂ 100කට වඩා වැඩි. අන්තිමට ලක්ෂ 50000කට වැඩිය පාඩුවක් සිදු වෙනවා සතොසෙන් විතර. අපි ඊළඟ සති දෙකකට පස්සේ යන බ්‍රහස්පතින්දා top 20 13 වෙනි පැමිණිල්ල විශාල වංචාවක් සම්බන්ධයෙන් තමුන්නාසෙලා බලාපොරොත්තු වෙන්නේ නැති ප්‍රබලම අමාත්‍යවරයෙකුට විරුද්ධව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ගොස් රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා संबंध पैमिनील बहार दुन्ना श्रीलंका निदहस पक्षय सह पोदुजन पेरुमुन अतर ගොඩනැගීමට නියමිත සටහනය හා ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී දෙපාර්ශවයේ අදහස් පළ වුණා. वर्तमान तत्व කොහොමද අලුත් පක්ෂය පිටවලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා. අපි දැක්ක පහුගිය කාලේ නොයෙකුත් නම් ඉදිරිපත් කරනවා, නොයෙකුත් කතා පැහැදිලි කරනවා. සාකච්ඡාවල යන අයත් අපි විශ්වාස කරනවා අපි ධර්ම ස්ථාවරයේම ධර්මයි කියලා. අපි බොහොම තද ස්ථාවරයක සිටිනවා. ජනාධිපති අපේක්ෂකවරයා දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් විය යුතුයි. ඒ අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නැත්තම් පොහොට්ටුවේ අපේක්ෂකයෙක් විය යුතුයි. ඕනෑම සම්දානයක ප්‍රධාන පාර්ශව කාර්යයෙන් තමයි ජනාධිපති අපේක්ෂකයා ආගමති අපේක්ෂකයා ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ ගොඩනැගෙන සම්දානයේ ප්‍රධාන පාර්ශවකාරයා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ. මගේ පෞද්ගලික අදහස නම් තනියම ඉල්ලුවත් අපිට දිනන්න පුළුවන්. මට තේරෙන්නේ නැහැ වෙන මොනවද මේ කියන කතා කියන. හිතන් ඉන්නවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ගොම්පාට් වෙලා එහෙම මේ එන්න ඕන අපි ඉස්සරහා. දන ගහගෙන ඉන්න ඕන ඇවිල්ලා. අනේ මහා විරුවාණනි ඕගොල්ලෝ තමයි මේ රටේ ඉන්න ප්‍රබලම කණ්ඩායම. ඒක නිසා ඕගොල්ලෝ ඉස්සරහා අපි දැන් දණින් වැටි ආයාචනා කරන්න ඕනේ මේ ජනතා ජයග්‍රහණය ලබා දෙන්න කියලා. එහෙම එකක් නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එහෙම මේ පිළිබඳව නරක විදියට කතා කරලා නැහැ. ඒකත් අපි අගය කරන්න. සමහර ආධුනික කට්ටිය මම දැක්කා පත්තරවල මාධ්‍යවල කියලා තියෙනවා අපි තීන්දුව කරන අපේ අපේක්ෂකයාට සහයෝගය දෙන්න කැමති නම් එන්න. ඒතකොට තව කට්ටියක් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම ඒ පැත්තට වෙලා සහයෝගය දෙන එක. මේ අපේ පක්ෂයේ වගකීම අපිට කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ. මම දන්නේ නැහැ එතුමා හිටියේ ඉඳලා නැත්තම් කිව්වේ නැද්ද මේ නම තීන්දුවනේ මීට මාස ගානකට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමාත් අපේ හිටපු ජනාධිපතිතුමා විදියට සම්බන්ධ වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ සාකච්ඡාවට. එතනදී මේකට විරෝධතාවයක් ආවේ නැහැ. එහෙම හිතන පිරිස් ඉන්න බව අපි දන්නවා. හැබැයි අපි තාම ඒවට කලබල වෙන්නේ නැත්තේ ඒ පක්ෂේ නායකයන්ගෙන් මේ වගේ අදහස් ඉදිරිපත් වෙලා නැති නිසා. හැබැයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තමත් අපේ සම්දානයක් හදන අදහස් අපි නවත්තලා නැහැ. අපි පොජන පෙරමුණත් එක්ක සාකච්ඡාව පවත්වනවා වගේම අනිත් පක්ෂයකත් අපි සාකච්ඡා ආරම්භ කරනවා. දැනටමත් අපේ පක්ෂේ ඉඳලා වෙන් වෙලා ගිහිපු කණ්ඩායම් අපිත් එක්ක කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ජනතායුක්ත පෙරමුණත් එක්කත් ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම චම්පික රණවක මැතිතුමා, ඒ වගේම විජේදාස රාජපක්ෂ මැතිතුමා එක්ක අපි නිලන ඕන විදියට මේ පිළිබඳව අදහස් හොමාරු කරගෙන තියෙනවා. අපිත් එක්ක පොහොට්ටුව එකගතාවයකට එන්නේ නැත්නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහලා දාන්න බෑනේ. එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළා. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සහ භික්ෂුන් වහන්සේ සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස කරු ජයසූරිය මහතා ඉදිරිපත් විය යුතු බවයි. आज में उत्सव आपे खाता नायक तुम फैमिली में अतिशय में बैठेगा इतना इसी में बायक है का नती इवागे में ओना में प्लास्टिक के मूड देने बोला खाता नायक मेरा टे नायक आते तो ना सुसुई की ने मां में अवस्था है मैं मदद करना अदर दे मां इल्लनो ले मोना दो दे के इधर ही पत्ते ने के देन तमुन नाम से लटन काले केनवा पीडीए युक्त पुदन මට විශ්වාසයක් තියෙනවා මේ වසර අවසන් වෙනකොට මහන්සි වෙලා රටේ ජනතාව වෙනුවෙන් නිදි මරාගෙන මේ රටේ පුරවැසියන් ලක්ෂ 220ම ගොඩදාන පුද්ගලයා ඔබලා තීන්දුව කරයි කියන එක මම විශ්වාස කරනවා. එතනදී කවුද හොඳ කවුද නරක තරාදී දානකොට මේ පැත්තකින් ඉන්න මාවත් දාන්න ඔය තරාදීට දාලා කිරලා බලලා බලන්න. හැම දිනාගෙම ගෞරවාදරයට ලක්වුණු නායකයෙක් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ එතුමන් ජනාධිපති වරණයට ඉදිරිපත් වීමයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙනුත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා ඔබතුමන්ලා සාකච්ඡා කරලා මේ කරුල් ජයසූරිය මැතිතුමන් ජනාධිපති අපේක්ෂකයෙකු හැටියට ඉදිරිපත් කරන්න කටයුතු කරන්නට කියලා. සිය තනතුරු වලින් ඉල්ලා අසූ මුස්ලිම් අමාත්‍යවරුන් ජලි එම අමාත්‍ය දුර බහර ගැනීමට අද පැවති සාකච්ඡාවකදී තීරණය කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය අමීර් අලි හිරු ප්‍රත්‍යංශයට සඳහන් කළා. දැන් තවත් දේශීයපත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. හිරුගේ 21 වන සංවත්සරයේ වෙනුවෙන් ක්‍රියාත්මක හිරුට 21යි දවස් 21කින් දසලක්ෂපතියන් 21 වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 210ක් දිනා ගැනීමට හිරු ටීවී ප්‍රේක්ෂකයන්ට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. ඒ අනුව පළමු දසලක්ෂපති වාසනාව දිනා ගැනීමට වාරියපොළ පදිංචි HDPP ඒකනායක මහත්මිය සමත් වුණා. ප්‍රගීතිකා ප්‍රදර්ශනීය මහත්මිය තමයි අපේ පළමු දසලක්ෂපති නියමේ ණයට හිමි රුපියල් 10 ලක්ෂයේ මුදල ජීවිතේට කවදාවත් අමතක වෙන්නේ නැති දවසක් අද. ඇත්තට මේ දවස මට අරන් දුන්නට හිරු එකට ගොඩාක් ස්තුතියි. රාත්‍රී 7:30 9:55 අතර එක දිගට හිරු ටෙලි පෙරහැර නැරඹීම තුළින් දසලක්ෂපතියෙකු වීමේ වරම ඔබටත් හිමි වෙනවා. පාස්කුදා මඩකලපුව සියුන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ කිලිවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 22 වරදී උමා ශංකරී නම් තරුණිය රාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අද ජීවිතක්ෂයට පත් වුණා. කොත්මලේ මල්බැවතුළු ගම්මාන රැසක පවතින දිව්‍යන්ගේ තර්ජනයට විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසීන් අද පසුරුවේ ගම්පොළ පොඬළුවේ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මිනිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දේශන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අවයලෙ තමන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.